එතකොට ඕගලම් බලයි මම කොහොමද මේක කියලා දෙන්න මම කවුද කියන එක ඕගලම් බලයි මම මම ඇත්තටම මම මේව විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි මගේ ජීවිතයේ ආත්මී පැත්තට මම පොඩ්ඩක්වත් නැඹුරු කෙනෙක් නෙවෙයි මම මට විශේෂ අඳුන් මාලාවක් මගේ ඥාතීන් 100 කෙනෙක් කරහා ලැබිලා තියෙනවා ඒ හරහා මම දැකපු ගොඩාක් දේවල් තියෙනවා ඉතා බලසම්පන්න දේවල් දැකපු ස්ථාන තියෙනවා අපිට මේ විශ්වය හරිදී කරගන්නේ කොහොමද කියන එක දැකපු දේවල් ප්‍රබලව තියෙන ස්ථාන තියෙනවා ඕරාක ලේ ධාතුව පිරිසිදු කරගන්න නම් ඒකට ඖෂධ දාන හේතුවක් තියෙනවා දොහොත් මුදුනේ තබාගෙන යන්න කියලා අපිට කියන්නේ මෙතනින් එන ඒ සංඥාවල් ලේ ධාතුවන් ඒ කිරණ ධාරිතන් ලේ ධාතුව හරියාකාරව එක්ලස් වෙනවා ඒ කියන්නේ පිරිසිදු වීමක් වෙනවා ඒ මේ මැටි කලෙන් එන කිරණ ධාරිතාව ඖෂධ දානවා ඒ බෝග හේන කිරණ පුරට ඔය කඩේ තියෙන ෆාම් ඔයිල් ඌරු තෙල් ඒවා මේවා ගෙනහිලා ඒක අපිට ඒ කිරණ ධාරිතාව අපේ ඇඟට ගන්න බෑ විශේෂයෙන් මැටි පහනක තමයි අබ තෙල් හෝ පිරිසිදු ගෙදර හිඳගත්ත තෙල් ටිකක් හරි ගන්නව නම් අන්න ඒක වඩාත්ම සුදුසුයි කියන තමයි මට තියෙන්නේ තෙරුවන් සරණයි අද මම මෙතනට මේ විශේෂ ආරාධනාවක් මත ආවි නිසියාකාරව මම දකින විදිහ බෝධි පූජාවක් නිසියාකාරව තබා ගන්නේ කොහොමද කියන එක මම දකින ඇස මම දකින ඇසින් කොහොමද මේක කරන්නේ කියන එක ඔයගලන්ට අවබෝධ කරලා දෙන්න යන්නයි විශේෂයෙන්ම මට කියන්න ඕනේ මම මට විශේෂ අඳුන් මාලාවක් මගේ ඥාතීන් 100 කෙනෙක් කරහා ලැබිලා තියෙනවා ඒ හරහා මම දැකපු ගොඩාක් දේවල් තියෙනවා ඉතා බලසම්පන්න දේවල් දැකපු ස්ථාන තියෙනවා අපිට මේ විශ්වය හරිදී කරගන්නේ කොහොමද කියන එක දැකපු දේවල් ප්‍රබලව තියෙන ස්ථාන තියෙනවා ඉතින් මට අද මම බෝධි පූජාව මගේ ඇසින් මම දැක්ක විදිය කියලා දෙන්නයි තමයි අද මෙතනට ආවේ මොකද මේ මෙතනදී මේ බෝධි පූජාවක් අපේ ඕරායක ක්ලියර් කරගන්න විද්‍යාත්මක පැත්තෙන් බැලුවත් කොහොමද කරන්න කියන එක මේ තමයි අපිට විශේෂයෙන් දැනගත යුත්තේ. එතකොට ඕගලම් බලයි මම කොහොමද මේක කියලා දෙන්න මම කවුද කියන එක ඕගලම් බලයි මම මම ඇත්තටම මම මේව විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතයේ ආත්මී පැත්තට මම පොඩ්ඩක්වත් නැඹුරු කෙනෙක් නෙවෙයි. නමුත් මේ මට උන සිදු වෙලා තියෙන සිදුවීම් මාලාවක් තියෙනවා මගේ ආපු ගමන් මගේදී. ඒ ගමන් මගේදී ඉතාමත් මට විශ්වාස කරගන්න පුළුවන් හේතු සාධක ගොඩක් ලැබිලා තියෙනවා. ඉතින් එහා මට ලැබුණු අඳුන් මාලාවක් තියෙනවා. ඒ අඳුන් මාලාවෙන් මම දැක්ක මේ බෝධි පූජාව නිසියාකාරව කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ බෝධි පූජාව ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනේ මම දකින්න විදිය තියෙන්නේ අපේ ඕරායක තමයි මෙතනදී ශක්තිමත් වෙන ඕරාගෙන ලේ ධාතුව ශක්තිමත් කරගන්න නම් අපි බෝධි පූජාවක් විශේෂයෙන්ම කරගන්න ඕනේ පංච සීලයේ පිහිටවගෙන. ඒ කියන්නේ පංචශීල පද පහේ ආකාරය දවස් 7ක් අපි බෝධි පූජාව තියනවා නම් ඒ දවස් 7වත් අර මාංශ මාංශ වලින් වැලකිලා ඒ පංච සීලය රැකගන්න පුළුවන් නම් ඉතාමත් බල සම්පන්නව ඒ කිරණ ධාරිතාව අපේ ඕරායකට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පළවෙනිම බෝධි පූජාව තියන්න යන ඕනේ සාදුකාර තුනක් දීලා අපි දැන් පටන් ගන්නවානේ බෝධි පූජාවේදී සාදු සාදු කියලා පටන් ගන්නවා පළවෙනි සාදුකාරයේ දෙවෙනි සාදුකාරයේ තුන්වෙනි සාදුකාරයේ කුමක්ද කියන එක සමහරක් දන්නේ නැහැ අවබෝධ කරගෙන නැහැ යනවා පන්සලට ඔහේ ගිහිල්ලා ඔය කඩෙන් ගන්නව තේ ටිකක් ඔහේ ගන්නවා බෝධි පූජාවන් තියන්නම් වලි තියෙන එහෙම කරන එකෙන් ඔය ගන්න තේ ටිකක් අපරාදේ සිතකය වචනේ තුන්දොර එකලස් කරගෙන අපි මේ බෝධි පූජාවට පිවිසිලා මේ අපිට බලන්න ඕනේ ඉස්සෙල්ලාම අරමුණ අපි මේ බෝධි පූජාව තියාගන්න කාරණේ අපිට ලෙඩ දුකකටද අපේ මේ විභාග පාස් වෙන්නද මේ රට ඉන්න දරුවන්ට සෙතක් වෙන්නද ඒ දේ ඒක ආකාරව කරගන්න නම් රෝගකාරී කෙනෙකුට මේ බෝධි පූජාව කරනවා නම් අනිවාර්යයෙන්ම මේ රෝග මේ තියෙන කෙනා යන්න ඕනේ මොකද අපිට අපල උපද්‍රව වලට තියෙනවා නම් අපේ ග්‍රහ දෝෂාන්ධකාරවල වලට තියෙනවා නම් මේ විශ්වයේ තියෙන මේ හිරුගෙන් සඳුගෙන්ගෙන ප්‍රබල කිරණ ධාරිතාවක් තියෙනවා සාමාන්‍යයෙන් අපිට බුදුහාමුදුරු දේශනා කළ දෙන පොයේ පන්සල් යන්න කියන හේතු සාධකයක් ඒ තමයි අපේ පොයට තමයි සඳුගෙන් එන කිරණ ධාරිතාවක් අපේ ලේ ධාතුවට ඇති වෙලා ඕරාකට ගිහිල්ලා ප්‍රබලව ලේ ධාතුව කැළඹෙන දවසක් ඒකයි එදාට අපිට පන්සල් යන්න කියන්නේ ඒ දාට පංචශීලයේ පිහිටවගෙන ලේ ධාතුව පොඩ්ඩක් බැලන්ස් කරගන්න. එතකොට ඒ සඳුගෙන් එන කිරණ ධාරිතාවක් බෝගහට පතිත වෙනවා. බෝගහෙන් අපේ ශරීරයට පතිත වෙනවා. ඒ පහන් පත්තු කරන පහන් දැල්ල තුලක් තියෙනවා යම්කිසි ප්‍රබල විශ්ව ශක්තියක් විශ්ව කිරණ ධාරිතාවක්. එතකොට අපි ආවෙනික වෙනවනේ ඔය ගන්නවා සමහරක් අය පන්සල් යනකොට කඩේ ෆාම් ඔයිල්ද ඌරු තෙල්ද මොනවද කියන එක දන්නේ නැහැ. ඒක මේ සෝභාධර්මයටත් ඇත්තටම මේ ලොකු විපර්යාසයක් සිද්ධ වෙන දෙයක් තමයි. ඒක විශේෂයෙන් කියන්න ඕනේ ඔය පහන් පන්සල් වල තියෙන පහන් වැටි තියෙනවා ඇල්මේනියන් පහන් වැටි ඒ දේවල් වලින් පහන් පත්තු කරලා අපිට හරි කිරණ ධාරිතාව ගන්න වෙන්නේ නැහැ කිසිම දවසක. ඒක කරගන්න ඕනේ මැටි පහන් හතක් හෝ නවයක් අබ තෙල්ද එළඟි තෙල්ද අපිට ආවේනික ලග්නේ අනුව අපේ ඉනිෂ්ඨ දේවතාවන් අනුව අපේ තියෙන රෝගකාරී ස්ථාන අපේ ලේ ධාතුව පිරිසිදු වෙන ඒ ආකාරයේ අනුව අපිට ආවේනික තෙල් වර්ග එළඟි තෙල් අබ තෙල් ඒ වගේ තෙල් තියෙනවා. ඒ පහන් දැල්ලත් ඉතාම හිමීට පත්තු කරන්න ඕනේ මැටි පහන්වල කාල සීමාවක් අපි යොදාගෙන හිමීට ඒ පහන් දැල් අපේ ඕරායකට වදින විදිහට. ඒ විදිහට තමයි ඒ පහන් ආලෝක පූජාව ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාව ඒ පූජාව කරන්න ඕනේ.
අපිට දැන් ආවේනිකව පොල්තෙල් සම්බන්ධ කරද්දී මම කියන්නේ අපිට ගෙදරදී හරි කමක් නැහැ හදාගෙන පිරිසිදු පොල්තෙල් ටිකක් ගන්න පුළුවන් නම් ඒක වඩාත්ම ප්‍රබලයි කියන එක අපේ මේ ඕරෑක ක්ලියර් කරගන්න. ඒක කරන්නත් ඕනේ බෝග ඕගොල්ලෝ දැකලා තියෙන පන්සලට ගියාම බෝගහ යට නේද නිතරම පහන් වැට තියෙනවා තියෙන බෝගහට ආසන්නව පහන් වැටක් තියෙනවා. මොකද මේ පහන් දැල්ලේ ඒ බෝගහේන කිරණ ධාරිතාව පහන් දැල්ලට පතිත වීමෙන් පහන් දැල්ලෙන් අපේ ඕරෑකට තමයි ඒක ඇතුළු වෙන්නේ. එතකොට අපිට මේ අබතෙල් වුණත් ඒ කැමති තෙල් එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක හැබැයි හිත එක්ලස් කරගෙන පහන් දැල්ල වුණත් හිත නිවාගෙන ඒ වෙලාවට අනවශ්‍ය දේවල් හිතට ගන්නේ නැතුව හිත ගාම් පංචශීලයේ පිහිටවගෙන සිතකය වචනේ තුන්දොර එක්ලස් කරගෙන පහන් මාලාව දැල්වීමෙන් ප්‍රබල කිරණ ශක්තියක් අපේ ඕරායකට ගන්න පුළුවන්. ඊට අමතරව ඒ පහන් පත්තු කරන එකෙන් අමතරව ඕගොල්ලන් දැන් ගොඩක් වෙලාවට පැන් කලේ නාවනවනේ. පැන් කලේ නාවන්නත් හේතු සාධක තියෙනවා. පැන් කලේ කවදාවත් ප්ලාස්ටික් මේ කලවල ඇල්මිනියම් කලවල නෑවුවයි කියලා ඕගලන්ට ඒ කිරණ දැන් සාමාන්‍යයෙන් ඕගලන් දැකලා ඇති පහ අපි පැන් කලේ නාවනකොට ඒකට දානවා ඖෂධ සුදු හඳුන් දානවා ඖෂධ වර්ග දානවනේ. එතකොට සමහරක් අය පැන් කලේ ගෙනියනවා ඉනේ තියන් ගෙනියනවා කරේ තියන් ගෙනියනවා එක එක ක්‍රමවේදයන් වලට ওই පහන් මේ පැන් කලේ ගෙනියනවා. නමුත් මට කියන්න තියෙන්නේ ඒකෙන් අපිට හොඳ කිරණ ධාරිතාවක් ගන්න වෙන්නේ නැහැ. මේ විශ්වයේ තියෙන කිරණ ධාරිතාව හරියාකාරව බෝගහෙන් එන කිරණ ධාරිතාව විශේෂයෙන් මම කියන්න ඕනේ බෝධි පූජාව හැමදාම පන්සල් ගිය ප්‍රශ්නයක් නෑ. ඒක සිතකය ක්ලස් කරගෙන හොඳ කිරණ ධාරිතාවක් ශරීරයට ගන්න හිරුගෙන් සඳුගෙන් ගොඩක් අය පාන්දරට තියෙනවා සමහරක් අය රාත්‍රියට තියෙනවා. රාත්‍රියට තියෙනවා නම් හවස 6 ඉඳන් රාත්‍රි 9 වෙනකම් බෝධි පූජාවේ අනුහස ලබා ගන්න පුළුවන්. පාන්දර 5 ඉඳන් උදේ 8 වෙනකන් ඒ අනුවස් කිරණ ධාරිතාව ශරීරයට ළඟා කරගන්න පුළුවන්. එතකොට හිරුගෙන් සඳුගෙන්ද කිරණ ධාරිතාව අපි ගන්න කියන එක කැමති විදිහට කරගන්නත් පුළුවන්. එතකොට හිරුගෙන් කිරණ ධාරිතාව ගන්න නම් අපි උදේ වරුවේ කරන්න ඕනේ. එතකොට ඒ කිරණ ධාරිතාව ගන්න නම් මැටි කලයක් ගන්න ඕනේ පැන් කලේ නාවද්දි. කිසිම දවසක ඇල්මිනියම් ප්ලාස්ටික් කල භාවිතා කරන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ තේරුමක් නැති දෙයක්. අපේ සිත විතරයි එක්ලස් වෙන්නේ. අර කිරණ ධාරිතා ඕරාක ලේ ධාතුව පිරිසිදු කරගන්න නම් ඒකට ඖෂධ දාන හේතුවක් තියෙනවා. දොහොත් මුදුනේ තබාගෙන යන්න කියලා අපිට කියන්නේ මෙතනින් එන ඒ සංඥාවල් ලේ ධාතුවන් ඒ කිරණ ධාරිතන් ලේ ධාතුව හරියාකාරව එක්ලස් වෙනවා. ඒ කියන්නේ පිරිසිදු වීමක් වෙනවා. ඒ මේ මැටි කලෙන් එන කිරණ ධාරිතාව ඖෂධ දානවා ඒ බෝගහේන කිරණ පුරට එනම බෝගහෙන් එන සඳුගෙන් එන කිරණ ධාරිතාව ප්‍රබලව බෝගහට පතිත වීමෙන් බෝගහෙන් අර මැටි කලයට මේ පතිත වීමෙන් ලොකු විශ්ව කිරණයක් අපේ ශරීරයට ළඟා කරගන්න පුළුවන්. ඒකයි අපිට ආවේනික සමහරක් ඕගලන් ඇති කැලණි රජමහ විහාර බෙල්ලම්විල රජමහ විහාර වගේ රජමහ විහාරවල නම් කරලා තියෙන්නේ. ඒ විහාරවල විශාල දෙවියන්ගේ ආකර්ෂණය තියෙනවා. වෘක්ෂ දේවතාවුන් වහන්සේ සියක් නමක් වැඩ ගොඩාක් අය වැඩ සිටිනවා ඒ වගේ ස්ථානවලදී. එතකොට අපිට ඒවෙන් ප්‍රබල කිරණ ධාරිතාවක් ගන්න පුළුවන් මේ පහන් දැල්ලට. සමහරක් වෙලාවට ඔගොල්ලන් දැති කැලණි රජමහා විහාරයේ මැටි පහන් පත්තු කරන ගාථා මාලාවල් කියන අය දැකලා ඇති. අන්න ඒ වගේ දේවල් වලින් ප්‍රබල කිරණ ශක්තියක් අපිට ළඟා කරගන්න පුළුවන්. අපිට සාමාන්‍ය දුහත් මුදුන් තබා වඳින්න කියන හේතු කාරණා සාධක තියෙනවා. මේ පහන් මාලාවක් ගාථා කියන වෙලාවට බෝගහ යටදී එළඟි තෙල් හෝ අබ තෙල් හෝ යම් කිසි පහන් වර්ගයක් පිරිසිදු පොල් තෙල් හෝ ඒ අරගෙන පහන් දැල්ල අපේ ශරීරයේ ඕරායකට වැදෙන විදිහට පහන පත්තු කිරීමෙන් විශාල ප්‍රතිඵලයක් අපිට ළඟා කර ගන්න පුළුවන්. එහෙම ළඟා කරගත්තු අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම දැකලා තියෙනවා ප්‍රබල ලෙඩ දුක් හොඳ විච්ච අය, ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට විච්ච අය ගොඩාක් අය ඉන්නවා. ඉතින් මම මේ ඔයගලන්ට ඒ කියලා දුන්නේ මම ඒ අඳුන් මාලාවක් කරා දකින්නදී තමයි මම මේ අවබෝධ කරලා දුන්නේ. ඒක හරියාකාරව කරගන්න පුළුවන් නම් මම විශේෂයෙන් කියන්න ඕනේ ඔය කඩේ තියෙන ෆාම් ඔයිල් ඌරු තෙල් ඒවා මේවා ගෙනහිලා ඒක අපිට ඒ කිරණ ධාරිතාව අපේ ඇඟට ගන්න බෑ. විශේෂයෙන් මැටි පහනක තමයි අබ තෙල් හෝ පිරිසිදු ගෙදර හිඳගත්ත තෙල් ටිකක් හරි ගන්නව නම් අන්න ඒක වඩාත්ම සුදුසුයි කියන්න තමයි මට තියෙන්නේ. මුලින්ම අපි සාමාන්‍යයෙන් පහන් පත්තු කරනවා, ඊළඟට මල් පූජා කරනවා, ඊළඟට පැන් කලනාවනවා, ඊළඟට ගාථා කියනවනේ, අවසානට අපි ගාථා මාලාවෙන් ඒ බෝධි පූජාව අහවර කරනවනේ දෙවියන්ට පින් දීලා. එතකොට මේ පැන් කලේ නාවන එකේදී අපි ඒක කරන්න ඕනේ. ඉතාලම මේ හිමිහිට පැන් කල 7ක් වගේ නාවන්න කියන්නේ එතන කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තුළ ඇති අපිට මේ ඕරායක ක්ලියර් කරගන්න මේ පැන් කලේ ඖෂධ දාලිවර වෙලා ඒ වට 7ක් හිමිහිට යන එකෙන් ඔයාට ප්‍රබල විශ්ව ශක්තියක් විශ්ව කිරණ ධාරාවක් ඕරායකට ගන්න පුළුවන්. මොකද ඒ හා සමානවම පන්සල ළඟ පන්සල මේ ගාථා මාලාවන් කියන එක තුලදීත්
ඔගොල්ලෝ විනාඩි 45ක් ඔය කියනව ගාථා ටිකද තුන් සූත්‍රයේද ඒ ටික හරියාකාරව නිසි එක්ලක්ස් වරගෙන ඒ ගාථා මාලාවන් විශ්වයට මුදා හැරීම තුලත් ඔයගලන්ට ප්‍රබල විශ්ව ශක්ති කිරණ මාලාවන් ලේ ධාතු පිරිසිදු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ගේ සිතුවිලි ධාරාවන් අනවශ්‍ය කිරණ ශරීරයෙන් ඉවත් කරලා දීලා හොඳ සිතුවිලි හොඳ යහමගට සිතුවිලි මේ දේවල් කරන්න කියලා හිතට සංඥාවක් ලබා දෙන්න මෙන්න මේ බෝධි පූජාවේ අනුහසින් ඔයගලන්ට ඊටාම සිතක් සලස්ස ගන්න පුළුවන් කියන එක වෙන්නේ ලේ ධාතු පිරිසිදු වීමෙන් තමයි ප්‍රබල මම කියන්න තියෙන්නේ හරි විදිහට කරලා ඔයගලන්ට ප්‍රතිඵල අරගන්න ලැබපු අය ගොඩාක් ඉන්නවා. පෙර කුසල් මතු කරගන්න උනත් මේ බෝධි පූජාව ප්‍රබල රුකුලක් වෙන බවට කියන්න මට පුළුවන්. මොකද පෙර කුසල් මතු කරගන්නවයි කියන්නේ පංචශීලයේ පිහිටවගෙන ඒ ආකාර නිසි විදිහට දවස් 7ක් හෝ 9ක් ඒ බෝධි පූජාව තැබීමෙන් ඔයගලන්ට ඉතාමත් ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන එක මට පැහැදිලිවම දකින්න මම දකින්න දේ අනුව ඔයගලන්ට කියන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.